ඒ නිසා ඉළඟට අපි පාඩමට අප හෝආාවතිී යාන්ත්‍රික වෙන් කිරීම ගැන සහල් වලට මිශ්‍රවී තියෙන වැලිවත් කනකොට ඒවයි වැලිවල ගනත්වය යයි වැලිවලඒක ගනත්යයි ඉළඟට සහල් වල ගණත්තය කියනෙ එක දෙක් එතකොට ගනත්වය වැඩි දේවල් අල්ලෙ හාට බහිනවා ගනත්ය අඩු දේවල් උඩට එන්න බලනවයිත කොට ඒ එක නිසා සහල් කියන එකේ ඒ වතුර දාලා ගරනකොට එතකොට වැලි කියන එක ගණත්වේ වැඩි නිසා පල්ලෙ හාට යනවා. ඊළඟට මිශ්්‍රණී සංගටකවල ගනත්වය අංශුවල විශාලත්වය අංශුවල හැඩය අංශුවල චුම්බක ගුණහා විද ගන්න වැනි බෞද්තික ුණ උපකාර කරගෙන සංගටක වෙන් කිරීම ජාන්ත්‍රික වෙන් කිරීම කියලා හඳුන් මන කෙර ක්ොල තියෙනනත කොට මේ බෞතික ගුණ අනුවත වෙන් කනක තමයි යාන්ත්‍රික ගුණ කියරදක් කල තියනෙත කොට ඒ චුම්බකවල්ට සුම්බක ශේෂ්්‍රය කැල්ලූ හාම එක ඇල්ලයන්න පුළුවන් යකඩ පික කුඩ දත්ව දීම හරක කකාලාගෙන තිය එකට චුම්භකයක් ගෙනෙහි ලැල්ලූ හම ඒඒ චුම්බ චුම්භකත්තයට ඒ චුම්භකයකට ඇදිල අනෝද ඒ ආකර්ශණය වෙනොද එම නැත්තම් ආකර්ශණය වෙන්න ඇදද කියන ඒ එ අංශුවලඒ චුම්බකත්වයට ආකර්ශනයවෙීම හැකි ආවයි ආකර්ශණය නො නැති කියන එකයි අපිටයම් දෙයක්කි වංකරගන්න පුළුවන් ඒ වගේම එක විශාලත්වය අනුව විශාලත්වය අනුව අපිට වවංකර ගන්න පුළුවන් විශල දේවල අනු හොඩ බොම කුඩා දේවල් ලට කලින් කිව්ව ගණත්වය වැඩි දේවල් ගණත්වය අඩු දේවල් කියන ඒ ආකාරයට පුළුවන් අපිට වෙන් කරගන්න එතකොට ගනත්තය වැඩි දේවල් ඉලාට ගනත්වය අඩු දේවල් කියලා අපිට පුළුවන් ඒක පෙන් කරගන්න ඊරඟට විදගුණ ගැන විද්‍යතය ගලනවද විදතය ගමන් කරන්න ඇද්ද කියනේ වගේ ඒවාගේ බෞද්තික ගුණා කියන්නේ ඒවා ඒවා අනුවඒ සංගටක වෙන් කිරීමට තමයි කියන්නේ මේ යාන්තිික වෙන් කිරීම කියලා එතකොට යාන්තික වෙන් කිරීම කියල කියන්නේ මේ බෞතික ගුණ අනුව ඒවා වෙන් කිරීමට තමයි මේ යාන්ත්‍රික ගුණ මේ යාන්ත්‍රික වෙන් කිරීම කියලා දක්වාන්නේ එතකොට එසංගටක වල ඒ බෞතික ගුණ අනුව වෙන් කිරීමට තමයි ්‍යාන්තිික වෙන් කිරීම කියලා දක්වාන්නේ පහත වක්ගුව තුළ දක්වා ඇති උදාහරණ හොඳින් අධ්‍යනය කර යන්තික කිරීම පිම තවුදුරටත් අවබෝධයක් ලබාගන්න කියල දක්ොල තියෙනවදකොට යාන්ත්‍රික වෙන් කිරීම ගැන මේ පහත මේ වගුවේ තියනේවි ඒ අදහසක් ගන්න කියල තමයි තියෙන්නේ යන්ත්‍රික ක්‍රමය කියල දක්වොල තින පෙළීම පිළීම භාවිතාවන්න අවස්ථාව කියළ දක්වල තියෙනවා සහල්වල දහයියා ඉවාත් කිරීම ඒ සංගටකවල ගණත් වෙනස් මගින් තමයි ඒ පිළීමින් ද සහල් වලින් දහාය ඉවත් කර ගන්නේ ඒ ක්‍රමය භාවිතා කරලා එතකොට සහල් කියන එක දහයියා කියන එකට වඩා බරයි ඇත්තටම එතකොට සහල් කියන එක දහය කියනෙකට වඩා බරයි අපි පෙලිමෙන් කරත් එක ඇත්තටම වතුර වතුර දැම්ම හමත් දහය කියන එක පාවෙනවා නමුත් සහල් වලට වැඩි කාලයක් තියාගන්න බැහැ ඒක නිසා තමයි ඒක පිලිීමමෙන්න් එකයින් කරන්න ඇත්තටම සහල්වලින් දය විතරක්කිවත් කරගන්න ඕන්න එතකොට ඒක වතුර ධර්මාත ඇතටම දහයියටක පාවෙන වසාහල්ටික ඇට යනවා නමුත් එකොට සහල් කාල්තියයාගන් බැරිවෙන ඒක නිසා තමයි වගේදයක් කරන්න ඇත්තේ මේ පෙලිමෙන්න් කරන්න ඇතටම ඒ ගණත්ව වෙනස අනුව එතකොට දහය කියන එක සැහැල්ලුයි එතකොට දහය කියන එක ගොඩක් ම සැහැල්ලුයි එතකොට ඊට වඩා සහල් කියන එක ගණත්තේ වැඩිී ඊටත් අඩා හලින් කතා කරපු ඒ වැලි වගේ දේවල් වල ගනත්තය වැඩි එතකොට මේකෙදී මේ සහල් කියන එක ගනත් දහ්‍යවලට වඩා වැඩි ඇත කොට එක එක්තරා හුලම් ප්‍රමාණයක් යුද වහම ඒ ඒ දහය කියනෙ එක විතරයි පාවෙල යන්නේ ඒ සහල් කියන එක ඉතුරු වෙනවා එක එහුලගේ ඒ දහ කියන එක පාවිල යනවා ඒ සහල් කියන එක ඇත්තටම ඉතුරුවෙනවා ගණත්තය වැඩි නිසා ඒක එතකොට සහල් වල දහයි අයි වං කරගන්න අපි ඒ ඒ පෙලීම කියන එක භාවිතා කරහම එතකොට දහයියට ටික හුලගේ ගසාගිරයනවා. ඊරඟට හැලීම කියර දක්වල තියෙනවා වැලිවල බොරොලු ඉවත් කිරීමට ඒවා හලනව කිය එක භාවිතා කන්න එතකොට වැලි කියන එක ඉතාම සියුම් ඊලාඟට බොරු ො කියන එක ඉතාර් ලොකුයි වැලිවලට සාපේක්ෂව එතකොට ඒ සංගට කොල විශාලක්වය වෙන සහිද අනුව තමයි මේ හැලීමෙන් ඒ වැලිවලින් බොරුලොවිවත් කරන්නේ එතකොට ඒ භාවිතාක හැලීමට භාවිතා කරන්න පන පිටියවුනත් හෙමයි පෙනේරේ ඒ සිදුරුවල ප්‍රමාණය අනුව එතකොට අපිට අනවශ්‍යද අනවශ්‍යදේ ඒතුළින් ගමන් කරන්න නැතිවෙන්න ඒ සිද්දුරුවල ප්‍රමාණය වෙනස් කරහම අපිට අවශ්‍ය දේවිතරක් ඒතුළින් ගලාින් යන්න සලස්සන්න පුළුවන් එහෙම නැතගේ අනි පැත්ත පුළුවන් අපිට අව්‍යද ඒතුළින් යන්න ඇතිවෙන්නත් අනවශ්‍ය දේවිතරක් කියන්නත්තඒ මහ දන්න පුළුවන් එතකොට ඒතුළින් අපිට පුළුවන් යම් කසිකින් යම් කිසි දෙයක්කොට වෙන් කරන්න ඒක තමයි දක්වල තියෙන්නේ සංගටක අංශ්වල විශාලත්තේ වෙනස කියරදක්ොල තියෙන් ඒක. ඊළඟට ගැරීම කියලදක්වල තියෙනවා ගැරීම කියදක් කොල තියෙනවා සහල් වල වැලි ඉවත් කිරීම එතකොට ගැරීම කියලදක්ොල තියනෙන සහල්වල වැලි ඉවත් කිරීම එතකොට සංගටකවල ගනත්වේ වෙනස අනු තමයි ඒ දීත් ඇත්තටම. ඒ ගැරීම යුත්තයෙන්නේ එතකොට සහල් වල ගණත්වයට වඩා වැලිවල ගනත්වය බොහෝ වැඩී එතකොට ඒ ගරනකොට ඒ වැලි කියන එක පල්ි හාටයනවා ඉළඟට ජලේපා කිරීම ජලේපා කිරීම් කළ දක්ොල තියෙනවා බිත්තර වී වල බොල් ඇටිඉවත් කිරීම ඒ බිත්තර වී වලින් බොල් ඇටිඉවත් කරන්න ඕු නහම බොල් ඇටවල ඒ ජලේපා වෙනවා බිත්තර වී වල ඒ වටත් නි ඒවා පල්ලි හට බරවැඩි නිසා පල්ලි හාට යනවා බොල්ලට එක වතුරේ පාවිවී තියෙනවා. එතකොට සංගටක සහ ජලී ගනත්වය වෙනස කියන දක්වල තියෙනවා සංගටක සහ ජලී ගනත්ව ව දක්වොට තියනොමේ පාවෙන්නේ එතකොට ඒ එතකොට ජලේ පාවෙන දේවල් එම දත්තම බිත්තර වී කියන එක මේ බොල් ඇට කියන එක බිත්තර වී කියන ජලේ එක ඇතුරට යනවා එතකොට ඒ ජල ගනත් යයි ඉරටඒ බොල් වී කියෙ ගනත්තය බැලුවහ ොල්ව කිය ගනක්ත්වය අඩුව නිසා එක පාවෙනවා ඒ ගනත්ය වැඩීවා එකකි වතු ඇතුරට යනවා එතකොට ඒ පා වෙන බොල් වී අපි ටිවත් කරන්න පුළුව ට <mutter> ෙ ජල පහරකට ජර පහරක්ට එල්ල කිරීම කියල දක්වල තියෙනවා ලෝපසින් රන්වෙන් කිරීමම් කියල දක්වල තියනවා ජල පහරකට එල්ල කිරීම කියල දක්වල තියනවා සංගටකවල ගනත් වෙනස්ස ළමයි එක දි බාවිතා කරනවා කියර දක්වල තියන ලෝපසින් රාන්වෙන් කිරීම කිය දක්වල තියෙන කොට ඒ ජල පහරක් ගැසුව හම එතකොට ඒේ ගනත්තේ වැඩි දේවල් ඉතුරු වෙනවා එතකොට අනිද්‍යේවල් ඒ පාවිල අනවයි කෙක තමයි ඇතරම් තියෙන්නේ එත කොට සංගටකවල ගණත් වෙනසූර අනුව තමයි ඒ ජල පහරක් කෙල්ල කල්ලාඒ ලෝපසින් රංවෙන් කිරීම සිද්ධ කරන්න කළ දක්වල තියෙනවා එකොට ඊළඟට තියෙන්නේ චුම්බක වෙන් කිරීම කෙළ දක්වල තියෙනවා කණිජ වැැලි වලින් ඇතැම් කණජ වෙන් කිරීම කෙල දක්කොල තියෙනවා කනිජ ද්‍රාව්‍ය ුම්ගේට ආකර්ශණය වෙන දේවල් නම් එතකොට ඒ චුම්භකයක් කැල්ලූ හාම් පුළුවන් අපිට ඒකින්නිජ ද්‍රාාව්‍ය වෙන් කරගන්න සංගටක වල චුම්බක ගුණිය අනුව තමයි එක සිද්ධ වෙන්නද කොට ඒ චුම්බ වෙන් කිරීම මගින්නිජ වැඩියලින් තියෙන කණජ වෙන් කරගන්න පුළුවන් කියලා දක්වල තියෙන ඊළඟට මිශ්්‍රණයක සංගටක වෙන් කරනු ලබන හැලීම පෙල්ලීම ගැරීම ජලයේ පාකිරීම චුම්භකත්තයට ලක්කිරීම් වැනි ක්‍රම ජාන්ත්‍රිකකමලෙසිෙන් හඳුන්වයි එදින දා ජීවිතයේදී මෙවැනි ක්‍රම සුලභව භාවිතා කරනවා කිය දක්වනවා. එතකොට ඒවයි ඒ අන්තර්ගතයට කිසිම බලපෑ මක් කරන්නෑ මේ මේ බෞතික ක්‍රම්මගින් ඇතරනම මේක් සිද්ධ කරන්නේ තකොට ඒවා මේ යාන්ත්‍ර ක්‍රමය මගින් කිය කියන්න තකොට මේ හැලීම පෙළිීමම ගැරීම ජලය පා කිරීමෙළේ ඒ සුම්බ කලාත් කිරම් කලා. එක අභ්‍යන්තරයට කිසිම රසානික වියුහය කිසිම වෙනසක් සිද්ධ කරන්න මේ යංච ක්‍රමය මගේ මේ පැවරු මට දක් කළ තියෙනවා තුනේ තුනේ එක කියන එක දිදා ජීවිතයේදී යාන්ත්‍රික ක්‍රම්මගින් සංගටකවෙන් කරන අවස්ථාවලට නිදසුල් ඇවස්තුගත කරන්න කලා එතකොට මේ කලින් තිවුණෝ මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න ඒ ඉතාම වැදගත්තේ ඒ ටික අුත්තින්දයක් මතක තියාගට වඩම මේක පොතේ තියන්ටිකිසල්ලක් මතක තියාගන්නේ එක ඉතාම වැදගත්තේ ඊළඟට තියෙන්නේ වාශ්පි කරණය පාශ්පී බවනය කියන එක තමයි ඊළඟට තියෙන්නේ මුහුදදු ජලය යොදාගෙන ලුණු නිස්සාරණය කරන ආකාරය සමහරවිට ඔබ නිර්ීක්්ෂණය කර තිබෙන් ට ඇති කෙල්ලක් වලතිනො මෙහිදී සිුදු වනයේ සූර්තා පේ නිසා මුදු දලි ඇති ජලය වාශ්පී භවනයවීම කරදක්ොල තියෙනද කොට මුහුදු ජලය තියන ඒ ජලේ ටික වාශ්ප කරහම එතක කොටිතුරුවෙන්නේ ලුණු කියන එක එතකොට ඒක जा තියමු जा ති जाले ටික वाරने वाශ්ප කරනවට කියන අපි वाශ්පී භවනය වීමකිवाශ භවने කියර කියන්නේ म जाले තියන जा जा ති जाले ටික वाස්්ප කන කිරීම जा वाශ බने ව ද වී ඇති තිබू लाවනව අවශේෂ වෙන ව කියල දක් කොල කියැෙන අක්ෂේෂ වෙනවා කලා ඒැන එකතුරු වෙනවා කියක ළමන ටික ඉතුරු වෙනවා ජල ටික වාශ්පයල යනවා එතකොට අපිට ඒ ලවන ටික ලැබෙනව කියක තමයි මේකින් සිින්ත වෙන්නේ එතකොට මේ මුහුදු ජලය ඒවා තියෙන ජලය ටික වාශ්පී බවනය උනාම අපිටඒ ලවන ටික අවක්ෂේප වෙනවා කියෙන දක්වල එතකොට ඉඟට මිස්ශ්‍රණයකටත්තා මිශ්‍රණයකට තා පයසපයා එහි ඇති අනවශ්‍ය සංගටක වාශ්පී කරණය කර අවශ්‍ය සංගටක වෙන්කර ගැනීම පාශ්පී කරණය කියලා කියනවා එතකොට වාශ්පීරය එමන ඇත වාශ්පී බවනය කිරීමේදී සිදුවෙනෝ කියලා දක්වොල තියෙනවා රසද ලෝහ දිය වී සං සන්රසය ලෙස හැඳින්වෙන විශේෂ ද්‍රාවණයක් සෑදිනවා. අපිරිිසිදු රන් ලෝහයට රසදිය එකතු කොළ විට රන් පම්මණක් දියවූ ද්‍රාමණයක් ලැබෙනවා මේ න් සත්හසය කියලා හඳුන්වෙනවා. රන් සන්රන්සයට තාපය ලබාදුන් විට රසදිය වාශ්පෝලා පිටිසුදු රන් ෝහය ඉතිරිවෙනවා. වාශ්ප වී යන द सल कोट ने प्रयोजेंට ගන්න පුුවන් ලා දක්වා तो को वापी करने वापी बाවने කියන ගැන තමයි මේ खතා කරන්නේ तो को में मद जाල इතිෙන जाලය वाශ්पी බවनेවෙලා කොට लावන ටිතුර වෙනවා इට मिस्टर नेट अ था पसा पहला අनवाශ්‍ය සංගටක වාාශ්පි කරණය කරන්න පුළුව කල්ලා අවශ්‍ය සංගට්ටකය වෙන්කරගන්න පුළුවන් කියලා දක්වොනවා එතකොට ඒකට උදාහන්නයක් විදිරි දක්වොල තියෙන්නේ රාස දියලෝහයඒදිය වෙලා සන්රාසය කියල හැදින ඒ විශේෂ ද්‍රාවණයක් හැදිනව කියන තකොට එක වාශ්පි කරණය කර හම ඒ ඒහන් කියන එක වංකරගන්න පුළුවන් කියලා දක්වොල තියෙනවා ඟට උ එළඟට තියෙන්නේ පෙරීම කියන එක ඔබේ නිවසේ ආහාර පිසින විට ඇතැම්ව්‍යාන්ජනවලට පොල් කිරි එකතු කරු ලැබේ පොල් කිරි සාධන්නේ හිරමනෙන් ගා ගන්නා පොල්වලට ජලය එකතු කර අතිම් පෝඩි කර මිරිකා ගැනීමේ පොල් මදේ සමහර කොටස් ජලේදිය නොවේ අවලම්බනය වෙනවා මේ මිශ්්‍රණය කිරිපෙරණයට හිරිගොටුවට දැමූ විට කිරිපැහැ ට්‍රාමණය පෙරී යන අතර අනෙ කොටස් පෙරහණේ ඉතිරි වෙනව කියල දක්ොල තිද කොට මේ පෙරීම කියල කියන්නේ ඒ අලින් අවස්ථාවද පෙලීම කියන එකට ඒ එකට සම් මේ එක දීත්තෙන්නේ ඒ එකමයි ඇතටම මේ පෙරීමෙන් වෙන්නේ එක යම් එගුඩා දේවල් එකින් ගලාගෙන යනවා එක සමහර දේවල් ඇතට මිතරු වෙනවා කියන එක තමයි මේකෙදී ඒ පොල් ගාගෙන ඒකට ජලයකතු කරලාඒ පොඩිම් පොඩි කරහම පොල්මදේ සමහර කොටස් ජලේ දිය නොවී අවලම්බනය වෙනව කියල දක් කල තියෙනොට ඒ ජලයේ දී වෙන කොටසත් තියනවා ජලයේ දිය වෙන්න ඇති කොටසත් තියනවා මේ මිශ්‍රණය කිරි පෙරණට කිරිගොටුවට දාලා එක කිරි පැහැ ද්‍රාාවණය පිරි ජනාතරණෙ කොටස් පරහණ ඉතිර වට කෙදක් කරති කොට මේ ඒ කිරිගොට තියන සිදදුරුවලහි ද්‍රාවනයටඒ පොල් කිරිවලට ගමන් කරන්න පුළුවන් නාමුත් ඒ හොල්කුඩුවල්ට ඒගොට්ට උතුලින් ගමන් කරන්න බෑත කොට ඉතුරු වෙනවා ඒ ද්‍රාවනය විතරක් එක තුළින් ගිහිල්ලා ඒ පොල් කිරි විතරක් ඒක තුළින් ගන පෙරල් යනවා. ද්‍රවයක ද්‍රාවන ගත නොවී. අවලම්බනය වන සංගටක එම මිශ්්‍රනයෙන් වෙන් කිරීමට පෙරීම භාවිතා කරන්න පුළුවන් එතකොට ඒකයි ඒ ද්‍රවය තුළ මේ පොල්කුඩු ඇතටට කවලං වෙන්න ඇතකොට එක වෙනවතියෙන්න්නේ එතකොට ඒවා පෙරාවෙන් කරන්න පුළුව ඒ පෙරීම කියන එක භාවිතා කල්ලා එතකොට දව්‍ය ද්‍රාවණය තුළ ඒවා අවලාංුවේ නැතිවෙන දේවල් ඒවා සංගටකවෙන් කරන්න පුළුව මේ පෙරීම භාවිතා කල්ලා මිශ්‍රණයක් පෙරීමට පෙරහනක් අවශ්‍ය වෙනවා මිශ්‍රණයක් පෙරීමට පෙරහනක් අවශ්‍ය වෙනවා කිරි පෙරහන එවැනි එකක් කියලදක් වල තියෙනවා එතකොට මේ පොල්කිරි කිරිකෝටුව පෙරවා ඒ පෙරන්නනං පෙ න පෙරණ දෙයක් ඇතනම් අවශ්‍ය වෙනවා විද්‍යාගාරවලදී භාවිතාමන පෙරහන් කඩදාසි මෙවැනි පරහනත් කියල දක් කොලද නවා පෙරහන් කඩදාසි කියල සුදු කඩදාසි වර්ගත් තියෙනවා ඒ පුළුවන් අපිට අවශ්‍යදීවල් එම පෙරාගන්න ඒ විද්‍යාගාරදී පෙරහනක් විදියට පෙරහන් කඩදස් තමයි භාවිතා කරන්නේ ඊරඟට ජලප ජල පවිත්‍රා ගාරයක වැලි වලින් සැකසු පෙරහන් තිය කියෙන දක්වල තියෙන තකොට ජල පවිත්තා ගාරයක දී ඒ පුත්තුවේ පොළොවෙේදී ඇත්තනම ජලය පවිත්‍ර වනා කාරයට සමාන විදියට සමහර විදියට ඒ ජලය යම් යම් තට්ටු වලදින් පෙරලවෙන් කරහාම ඒක පිරිසුදු ජලයට බවට පත් කර ගන්න පුළුවන් ඒක තමයි මේක දක්වල තියෙන්නේ ජල විත්‍රාගාරයක වැලිවලින්ි සැකසු පෙරහන් ඇත කියලදක් කල තිෙන්නේ එතකොට වැලි හරහායාන කොට ඒ තියන අප විත්‍ර ජ්‍රාව්‍යිය ඒ වැැලි වඩ ඉතුරු වෙලා ඒක තුරෙන් ජලය පමණක් ගලාගිෙනය නවා පොළවෙදීත් ඇතටම ඒ ඒ වගේ ඒ පොළ වෙ තට්ටු වලින් ඒ පෙරිලා ඒ පිරිසුන් ජලය පමණක් ගලාගෙනය නවා අප විත්‍රාව්‍ය ඒවයි ඉතිරු වෙනවා ඒක භාවිතා කල්ලා මේ පවිත්‍රාගාරයක ජලපාරි විත්‍රාගාරය කියළදක්ොල තියන්නේ වයි වැඩිවලින් පෙරහන්න සහස් කරලතිය කෙනෙක තමයිමකදක් කොල තියෙන්නේ. පෙරහනක කුඩා සිදුරු පවතිනවා මෙමසතුරුුවලට වඩා කුඩා අංශුවලට සිදුරු තුලින් ගමන් කරන්න පුළුවන් ඒත් ඊට වඩා විශාල ආංශුවලට මෙමස් සිදුරතුින් ගමන් කළ නොහැකි පෙරීමමගේ මිෂ්්‍රණය වෙන් කිරීමේදී භාවිතාවන්නේ මේ ලක්ෂණය කරදක්වලතියනවා පෙරීමකදී පෙරහනේ ඉත්‍රී වනත්‍රව්‍ය අවශේෂය ලෙසද පෙරීයන ද්‍රා්‍යය පෙරණය ලෙසද හැදිින්නවා කියල දක්වොනැතුවා. එතකොට මේකදී ඉතුරු වෙනයි වට කියන්නේ අවශේෂ කියලා අවශේෂ කියන ඇතරම මිතුරු කියන එක නමේතිය නිුමාත්ෙන්නේෙ තම ඉතුරු කියන එ වෙන කියන අවශේෂය කියන එක පෙරීමකදී ඉතුරුවන ද්‍රාව්‍ය වලට අපි අවශේෂය කියලා කියනවා. පිරීගය ද්‍රාාවණය පෙරණය ලෙසද දි කියල දක්වල තියෙනදකොට පෙර කියන දක්වලන්නේ ඒ පෙරීගිය ඩ්‍රාවමනයට තමයි පෙරණය කියන්නේ ඉතුවෙච ද්‍රාවය වලටපී අවශේෂය කියලා කියනවා. දීළඟටම ක්‍රිය කාර කමද විදර දක්වල තියෙනවා තුනේ තුනේ එක කියන ක්‍රියා කාරකම වියල පස් ලුනු පෙරහන් කඩදාසි පුුණීලය बීකරය විීදුරකුර පලාස්කුව කියනවා මේකෙද භාවිතා කන්නවා එකොට මේ තියන පල්ලි හතින ප්ලස්කුව ඉරඟට පුුණීලය ඉරඟට බීකරය ඉරඟට විදුරකුවර මේක දක්වොල තියෙන පරහ කටදාසිය මේක දක්වල තියෙන හවුන් කඩදාසියක් ඒක මැදින් අපිට අවශ්‍ය විදියට එක මේ පුළුවන් එක මේ පුුණීරයට සයිපනාකාරයට එක සකස් කරරන්න ඇතටම කරවු හඩදදාසියක් ඇතරම තියෙන්නේ එතකොට වියලි පස්ග්‍රෑම් දහයක් පමණ සහ ලුණු එක ෝඩියම් කලෝරයි් ගෑම් ප්‍රහක් පමණ හොඳින් මිශ්්‍ර කරන්න කරදක් කොළොකොට ප ග්‍රෑම් දහයක් යි ඉලාන්ට ලුණු ග්‍රෑම් පහුයි හොඳින් විි්ට කරනවා පසුව බී කරේකට ජලය පනහා මිල්ලීට පමණගෙන මෙ මිශ්‍රණයෙන් ජලයට දමා කලතා ගන්න කරදක්වොල තියෙනවා. රූපේ ආකාරයට උපකරන සකසා මෙම මිශ්්‍රණය පෙරන්න කියර දක්වනවා. පෙරීම අවසං ඌූපසුව පෙරහන් කඩදාසය නිරීක්‍ෂණය කරන්න කියරදක්වනවා. පෙරීම අවසං ඌූපසුව පෙරහන් කඩදාශය නිීක්ෂණය කරන්න කියදක්වොනවා. පෙරණෙන් දහයමිල්ලීට පමණ වන. වාශී කරනදීසියකට දමා වාශ්පී කරණය කරන්න කර දක්ොල තියෙනවා එතුකොට මේකේදී අපි ජලයයි ලුණු ලුණු පස්ස විිශ්‍රණයට ජලය දාලාක පන් බිල්ලීට ජලයදාලක මිස්ට කරනවා ට පස්සේ මේ මිශ්‍රණය පෙරනව පරන කොට එක තිෙන ඒ පස් මිස්ට්‍රනය මේ පෙරහන් කඩදාසය ඉතුරු වෙනවා ඒ මේ පස් මිෂ්ටනය පෙරහන් කඩදාසි තුළින් ගලාගෙන යන්න බැහැත්තටම එක නිසාඒ පෙරහන් කඩදාසයේ ඒ පස්ටික ඉතුරුවෙනවත් එක තම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ඒට පස්සේ ඒට පස්ස මේ කියන්නේ පෙරි ඉතුරවෙච්ච ඒ ද්‍රාවනය ත තමයි පෙරනය කර කියන්නේ මේ අවශේෂය මෙතන පස් කියනක මේක පෙරණය කියර කියන්නේ ඒ ලුණු ජලය ද්‍රාවනය තමයි එක තියෙන් එතකොට මේක බිල්ලිට දහයක් කරගෙන වාශ්පී කරණ දසිකට දමා වාශ්පී කරණය කරන්න කියනවා එතකොට ඒ ඉතුරුවවෙච්ච ද්‍රාවණය පෙරණයෙන් එතකොට එක මිල්ලිට දහයක් අරගෙන එක වාශ්පිී කරණ කරාහම දුල පුතාට ධානුවවෙතකොට මහද ිතුරුවවෙන්න ඇතරම එල්ලු කියන ිතුරුවෙන් ඕන ෙතරම. දීසේ යමක් කිතරිවී ඇත්දැයි බලන්න කියල දක් කො තියෙනවා. පස්සාම්පලේ ඇති විශාල මැටි අංශුව පෙරී නුවෙන අතර ඒවා පෙරහන් කඩදාසේ රැඳී ඇත කියලදක් කොල තියෙනවා. ජලය සහලුණු කුඩා අංශුවලින් සෑදී ඇති නිසා ඒවා පෙරහන් තුළින් ගමන්කර. පටකතිවී ඇති බව දැක ඉන්න පුළුවන් කියලා දක්වනවා ඒතුකොට මේකද මේ ප පස් මිශ්‍රණයයි එලාට ලුණු ඒ පස්සුව කහුකරුේ මිශ්්‍රණය ඒ වතුරේ දිය කරහම ඒ පතුරේ ලුණුත් දිය වෙනවා පසුද්දිය වෙනවා නමුත්තේ පස් කියන එක පස් කියන එක අංශුලොක්කුයිඒ පෙරහන් කඩදාසිය ඒ අවශේෂ වෙනවා එක නිිතුරු වෙනවා ඒතුකොට මේ ජලයයි ලුණු කියන එක විතරයි මේ පෙරහන් කඩදදාශ්‍ය තුළින් ගමන් කරන්න පුළුවවා ඒ ටික ගිහිල් ගමන් කල්ලා ප්ලාස්කුයේ ඉතුරු වෙනවා මේ එකට අප න පෙරණය කියලා මේ ලුණු ද්‍රාවණයට අපි ඉතුරු වෙනවා එතකොට එක මිලිට දායක් පරගෙන අප එක තිෙන ජාලයයින් කරහම අපිට ලුණු ලැබෙනවා එසකොඩ එක තමයි මේ ඇතිවුණේඒකොට ඒකට හේතුව අපි කියල කිව්වා ඒ ෙ කුඩාංශුවලින් සෑඇදිල තියෙන්නේ ඊළඟට ඒ පෙරහ කඩදාසිය හර ගමන් කරන්න පුළුවන් නමුත් පස් අංශුවලට එහෙම ගමන් කරන්න බෑ එකද සපස් පෙරහන් කඩදාසය ඉතිරුවෙන. ඊළඟට තියන්නේ ස්ටිටිකී කරණය කියර එක තම ඊළඟට තියෙන්නේ ද්‍රාවකයක් තුළ ගන ද්‍රව්‍යයක් තියවී සමජාතිය මිශත්‍රණයක් සාධන අවස්ථා සර කළ බනමු කියලා දක්වොල තියෙනවා ද්‍රකයක් තුළ ගන ද්‍රවවයක් දියවෙලා සමජාතිය මිශ්්‍රණයක් සාධන අවස්ථාගෙන තමයි බලන්නේ යම් උෂ්නක්තයකදී යම් ද්‍රයක් ද්‍රාවන ගත වී පැවති හැකි උපරිම සාද්‍රණයක් පවතිනව කියර දක් කරති නො මෙවැනි ද්‍රාවන අදාර ද්‍රාවකයන් සම්තෘත්ත වී ඇතැයි කියදක්වල දනදකොට ඒ සම්තෘත වෙලායි කිය කියල දක්වන්නේ ඒට වඩා ඒකට අවශ්‍ය නැ ගෙනකකොට ඒ ඒ ්‍රනය දියරක්න එක් දියරේ දියවෙන්න ඇතුව. උපරිමිට දීවල තියනෙ එක තමයිම සම්තෘත්ත විලා කියලෙදක් කල තියෙන්නේ එතකොට යම් උෂ්ණත්වයකදී යම් ද්‍රව්‍යයක් ද්‍රාවන ගත වී පැවතිය හැකි උපරිමසාංග්‍රණයක් පවතිනව කරදක් කල තිනවා එකන්නේ ඒ ද්‍රාවනය තුළ ඊට වඩා ඒ ද්‍රව්‍ය දියවෙන්න බෑ එක උපරිමයක් තියෙනවා කියනක තමයි දක් කල තියෙන්නේ. එවැනි ද්‍රාවන අදාළ ද්‍රාවේ සම්ස්ෘත්ත වී ඇතැයි කියලා කියනවා එතකොට එතකොට ඒ උපරිමයක් තියෙනවා ඊට වඩාක්කහුරෝතින් එක දිය වෙන්න එක එක පල් හට බහින්න වෙන කරළන්ගේම ඉතුරුව වෙනවා කියෙන තමයිදක්ල තියෙෙන කොට මේ ්‍රාවෙන් එක සම්තෘත්්ත වෙලා තිය හිද තමයි තවත් අශ්‍ය වෙන්න ඇැත්තේ මෙම සම්ස්ෘත් ද්‍රාවණය වාශ්පි කරණය කළහොත් ද්‍රාවනය තුළ අදාළ ද්‍රවේ සාන්ද්‍රණය දුරටත් ඉහළ යනවා කෙළ දක් කොනවා එතකොට මේ සංකෘත ද්‍රාමණය වාශ්පී කරණය කරනවා එතකොට වාශ්පී කරණය කරෝතින් ද්‍රාමණය තුළ අදාළ ද්‍ර වේ සාංද්‍රණය තෞදුරටත් ඉහලයනවා එවිට ද්‍රාමණගත්තව පැවති හැකි උපරිම ද්‍ය සාන්ද්‍රණය තෞදුරටත් ඉහලයනවා කෙරදක් කොල තියෙනවා ද්‍රාවන ගතව පැවති හැකි උපරිම ද්‍ර්‍ය සාද්‍රණය ඉක්මාන විට ද්‍රාවය ස්ටි සාධමින් ද්‍රාවනය ඉවත් වෙනවා කියර දක්වල තියෙනවා ගන ද්‍රව්‍යයක් බවට පත්වන ද්‍රවයක් ද්‍රාවනයක පැව එන්න විට සාන්ද්‍ර කිරීම මගින් ගන ද්‍රව්‍ය විංකර ගැනීමේ ක්‍රමය ස්තිිටිකී කරණය කියලා දක්වල තියෙනවා ූල පුතාල හොඳදින් දන්න ඇතිසනී උනුොනොටම මේ අවස්ථාවට ඇත්තට පත්වෙනවා ඒක තමයි මේ කියන්නේ එතකොට ස්ථිටිකී කරන භාවිතා කරන හර්මාන්තයක් ලෙස සීනි නි්පාදනය කිරීම තයක්වන්න පුළුවන් කෙළ දක්වොනවා උක්තැනු ඇබැරීම සිදුකර පසුව මිරිකාගන්නා උක්්‍රෂය පිරිසිදු කර එහි සාන්ද්‍රණය වාශ්පීකරණය මගින් ඉහන නංගොනව කෙළ දක් කොළ තියෙනවා එතකොට ඒ වාශ්පිකරණය කල්ලා ඒේ සාන්ද්‍රණය උක්විෂය වල වැඩිකරනවා එවිට උක්විෂසාද්‍රාවණයෙන් ස්ටිටිකී වශයෙන් සීනී වත්වෙනවා කියලා දක්වොලා තියෙනවා. මුහුදු ජලයෙන් ලුන් නිෂ්පාදනය කිරීම ස්ටිටිකී කරන ය භාවිතාවන තවත් කර්මාන්තයක් කියල දක්වොල තියෙනවා ලේවායක ලු නිෂ්පාදනයේදී මුහුදු ජලය දිය වී ඇති ලවනවර්ග කීපයක් ස්ථිටිකී කරණය සිදවා කියලා දක් කොලතිෙන එත කොට ඒ ජාලය වාශ්ප කල්ලා ඒචාල ඉවත් කරලා කොට සාන්ද්‍රණය වැඩි කන්න කොට සාන්්‍රණයඒ වැඩි කරන්නවා ඒජාලය ඉවත් කරලා එවිට මේ උ ද්‍රාමණය ස්තික වශය සිී ීවත් කරගන්න පුළුවන් කියලා දක්ොල තිනය එකතක කොනත්තන් ලු කියන එකත් එම ඉවත් කරගන්න පුළුවන් කියනක තමයි දක් කොලති ඟට තියන පැවරම තුන්නේ තුනේ බැල්වෝදීන් අපි සාන්ත්‍රලු ද්‍රාවණයක් ලබාගන්න එය වාශ්පී කරනය හෝ වාශ්පී බවනය මගින් ස්ථිටිකී කරණය කරලුනු ලබා ගන්න කියලා දක්වල තියෙනවා මේක කොහොම දෙ එක කරන්න කියන එක කොඩ්ඩක් මතක අවබෝධ කරගන්න එකඉතාම් වැද ගත්තේ මේ වගේ අවස්ථාවක ඊළඟට තියෙන්නේ පුනස්තිිටික කරණය කියන එක ඇතර මේ වචනයහෙම ගොඩා කුලාවට අමා මතක තියාගන්න තමාරු වචනය ගොක් කුලාවට නමුත් එක් පොඩ්ඩක් කට්ට පුරුදු කරගටන එක තාමද ගත්තේ අප ද්‍රාවේ සහිත ස්ිටි ස්ිටි කමය ගන සංයෝග වලින් සංයෝග සංශුද්ධ සංයෝග වින්කර ගැනීම සඳහා නස්ටිකී කරණය භාවිතාවනෝ කළ දක්ව තියනෙනව තකොට අප ද්‍රව්‍ය සහිත මේ ස්ටිටික මේ ගන සංයෝග වලින් ඒ සංශුද්ධ සංයෝග වෙන් කරගන්න මේ පුනස්තිටික කරණය භාවිතාාවනෙර දක්වලතින තකොට ස්ටි ස්ටි රූපී ගන ද්‍රව්‍යයක් ද්‍රාවන ගත කර ජලී ස්තිටික බවට පත් කිරීම ්‍රියාවලිය හුණස්ටිටිකී කරනය කලා දක්වල තියෙනවා එකොට මේකද මේ ගන අපද්‍ර්‍ය සහිත ඒ දේවලින් ඒ වෙන්කරගන්න සංශුදුද්‍රාවය භාවිතා කරනවා කියන කොට මේ ස්ථිටිකී කරන වෙච්ච දෙයක් නැවත දිය කරලා නැවත අපහෝ ස්ථිටිකී කරණය කරනය කට තමයි මේ පුනස්තිටිකී කරණය කලා දක්වල තියන්නේ එකැන දල පුතාලා හොඳි හති පුුඩුත්තාා අපහු විපදි නොට එෙම ඒ පුුණා කියන එක අප හු කියන එකට තමයි ගොඩක් වනා පු පුුණරුප පත්තිහෙම කියර දක්කන ලක්කටහ ඇති සම්හල්ලාට ඒවා ඒ වශ්චනය තමයි මේ ඇතරම තියනෙ පුුණ කියන්නේ නැවත කියන එකට ඇතටම එතකොට එතකොට ස්තිටිකී කරණය කරපු එක ස්थටිකී කරය වෙච්ච දෙයක් නැදිය කලා නැව ස්ිටික කරණය කරන කර තමයි මේ පුුණනස්थිටික කරනය කලා කියන්නේදකොට එතකොට ස්ටිටි රූපී ගන ද්‍රව්‍ය ද්‍රාවණ ගත කර ල ස්ටි ස්ටික බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි පුුනස්ිටික කරය කියලා කියන්නේ උනස්ටිටිකී කරනය මගේ තත්වෙන් උසස් අප ද්‍ර්‍ය සහිත ස්थිටික ලබාගන්න පුළුවන් කියලා දක්වළ තියනවා එකොට මේ ස්ථිටිකී කරණය කරනීමෙන් ඒ තත්වයෙන් උසස් අපද්‍රාවේ රාහිතව ඒ ස්ථිටික ලබාගන්න පුළුවන් කියලා දක්වල තිනක කොට අප ද්‍රව්‍යේ විංකරගන්න පුුවන් අපිට අවශ්‍යදයක විංකරගන්න පුළුවන් කියලා තමයි දක්ළ ද කොට ඒ අප ද්‍රව්‍ය මිශ්‍ර වැඩ තියනව නම් ඒ ස්තටික කරනවෙ අවස්ථාවද ඒක දිය කන්නවා දිය කල්ලා තකොට පෙරාගන්න පුළුවන් ඇකොට පෙරුවවා හම යප ්‍රව්ේටික ඉවත් කරගන්න පුළුවන් ඒවාගේ ක්‍රමයත්ම අපප සිීණිගත්තතින් ඇතකොට සින ස්ටටි ස්ටටික මේ වෙලා තියෙන දෙයක් නම් එතක කොට එක දිය කන්නවා දිය කල්ලා ඒක තියන තකොට සිීනි වත්තුර දිය වෙන හොට ඒට පස්සේ ඒක තියෙන යප ද්‍රව් ටික පෙරල්ලා ඉවත් කරන්න පුළුවන් ඊට පස්සේ නැවත් අපිට ඒඒ පුනස්තෙටිකරන එකන නැවතත් ස්තෙටිකය කරන කරම එකදම පුනස්ටටික කරය කරන්නේද කොට ඒක තියන ඒ අප ද්‍රපිටික පෙරපු වෙලා වෙද ඉවත් වෙලා අපිට නැවත සංශුද්ධ ්‍රාව්‍ය අපිට ලබාගන්නපුොළවා. ඒ තම්මයි මෙහිදක් කොලති වනේ ඇතකොටට උසස් තත්ත්යෙන් උසස් අප ද්‍රාවේ රාහිත මංකාලින්කි වෝගේ දියකරපු අවස්ථාවද අප ද්‍රාාවිටික පෙරල්ලවෙන් කර හරි වෙන අවස්ඒ ක්‍රමයකට ඉවත් කරගන්න පුළුවන් ඒ පස ස්ථිටික ලබාගන්න පුළුවන් කළ දක්කන්නේෙත කොටේ දියකරපික නැවතත් අපි ස්ථටික කරණය කරනවාදකොට ඒින් අපිට විරාහිත දේවල් අපිට ලබාගන්න පුළුවන්. මෙහිදී අදාළ අසංශුද්ධ ගනය උනුද්‍රාව කියය තුළ සංතෘප්ත වනතුර දියකරගෑනය නවා කියෙන දක්ොල තියෙනවා ඉන් පසු අසංශුද්ධ ගනයේ ඇති අප ද්‍රාවය කොටස්විංකිරීමට ඉහත ද්‍රාවණය උනු අවස්ථාවදීම පෙරාගන්නු ලබනව ක දක්වල තියෙනකොට එක උනු අවස්ථාවේ සම්පෘත්ත වන්නතුරු එක දිය කන්නවකර දක්වල තියනවවිට ස්සේ ඒකින්ඒ පෙරාවෙන් කර ලාගන්නවා අපස් ද්‍ර්‍ය ටික එතකොට උනවස්ථාවදීම පෙරාගන්නු ලබනවකර දක්වල තියන වෙතකොට ලැබෙන පෙරණය සිසිල් කිරීම මගින්. බ පිරිච්චද සිසිල් කිරීම වකින් අදාළ ගනයේ සංශුද්ධ ස්ථිටික ලබාගන්න ඕකෙල් දක්කොල තියෙනවා මෙහිදී අදාළ ද්‍රාවය උනුද්‍රාවනයේ සම්තෘත්ත නොවවද සිසිල් ද්‍රාවනයේ සම්ෘත්තවීම නිසා ස්ථිටිකී කරණය වෙනව කියලා දක්කොල තියනවා. දුලපුතා හොඳින් දාන්න දත්තමැසනී උනු කල්ලා උනු කරන්න කොට එක දියවගති වුණට එක හිතල වෙන කොට එක ගණ වෙනවා ඒක ඒවා ද්‍යවස්ථාවක් ගැන තමයි මේක මේ කිය කියන්නකොට සිසිල් ද්‍රාවනේ දියක සම්තෘත්ත වෙලා ස්තිටිකී කරණය එකැන් හයිවී ගැන එනවා තර එක සීනුන් කොන කොට තුළපුතාල හොඳටම දක්යක් මෙහිදී අප ද්‍රාව්‍ය වශයෙන් සුළු වශයෙන් පවතින්න ද්‍රාව්‍ය සංගටක සිහිල් අවස්ථාවේදීද සම්සුත්ත තපතයට පත්නවන නොවන බැවිීන් ී කරනයට ලක්නෝවේ කියලක් කොල්තියෙන කොට උනුද්‍රාවනය සම්ෘත්ත නොවද සිල් ද්‍රාවනේ දී එක සම්ෘ්ධ වෙලා ස්තිරිි කරණ වෙනවා කළ මං කලින්කව සීන උුණු කරලා ඒටිකක් වෙලාති වවා හම ඒ සීතල වෙන කොට එක හයි වෙනෝ ඒකගේ අස්ථාව කැන තමයි කියන්නේ මෙහිදී අප ද්‍රාාව්‍ය වශයෙන්ය සුළු වශයෙන් පවතින ද්‍රාවව්‍යය සංගටක සිසිල් අවස්ථාවේද සම්කෘත්ත තත්වයට පත්න නොවන බැවිීන් ස්ත්‍රතිී කරණනයට ලක් නොවේ කර දක් කොට තියෙනදොට මේකදී සුළු වශයෙන්නම් අප දව්‍යතියෙන් එත කොට එක තවදය කරන්න පුළුවන් ඒක එතකොට ඒ සිසිල් කරත් ඒ ඇත්තටම ඒ සංතෘත් තත්වයට පත්වෙන්නේ මොද තව තව එක් කහෝ කරන්න පුළුවන් ඒකට මොොද සුළු ප්‍රමාණයයි තියෙන්නේ එතකොට ඒවා ස්තෙටික කරනයට ලක්වෙෙන් හැකිල්කමයි දක්වොල තියන්නේ ඊළඟට ක්‍රියාකාරකම තුන්නේ තුනේ දෙක කියනක පොඩ්ඩා බැලුවෝතින් වෙලඳ පොලේ ඇති සාමානී ලුන් කැට පණහයි ග්‍රෑම් පමණ ගන්න කියල දක්ොල තිනවා සෙන්ටිග්‍රේට් අනුවක පම පමණ ඇති ජලය පණ ගනසටිමීටර පමණ බී කරකට ගෙන උපරිම ප්‍රමාණයක් දිය වී සන්තෘත්තමනතුරු දුුණු කැට එකතු කරන්න කියර දක්වල තියෙනවා. උනු අවස්ථාවේදීම ද්‍රාවණය පෙරහන් කඩදාසිකින් පෙරාගන්න කියනවා පසුව මෙම පෙරණය බීකරකට ගෙන අයිස් බඳුන කතබා සෙමින් කලතන්න කියනවා. එවිට සෑදී ඇති ස්ටිටික ස්ථටික නිරීක්ෂණය කරන්න කරලා දක්වල තියනවා එතකොට ඒවා ඒ වනවස්ථාවද සෙන්ටිගේට් අනුුවවෙදී එක දිය කරනවා ඒ ලුණු එතකොට ඒ ලුණු දිය වෙලා සීතල වෙනකොට ඒ ඒ සම්තුෘත්ත බව එතකොට වැඩි වෙනය සෝර එක ස්තටික කරනය වෙන ඒ රුන් ටික එක එකතු වෙන එකනක තමයිම ෙදක් කල තිය එතකොට ඒ ඒ ලුණු ස්ථටිකී කරණය වෙන අවස්ථාවර් නිරීක්ෂණය කරන්න කර තමයි දක්වල තියෙන්නේ. ඊළඟට තියන්නේ තුනේ තුනේ හය කියන ද්‍රාවක නිසාරණය එක තමයි ඊළඟට දක්වල තියෙන්නේ. ද්‍රව්‍යතාව කෙරෙහි ද්‍රාවකමිම්ම ද්‍රාාවවේ සභාවයද බලපාන බව ඔබට අධ්‍යනය කර ඇත කියෙරදක් කොලති නෝ. ඇත්තැම් ද්‍රාවේ ද්‍රාවකයක විශශාල ප්‍රමාණවලින්ද ත්‍රවද්‍රාවකයක ඉතා සුරු ප්‍රමාණය වලින්ද දියවෙනෝ කරදක් කොල තියෙනෙද කොට ඒ ද්‍රාවකය තුළ සමරදීවල් උඩක් දියවෙනවා සමහරදය වලි සුළු ප්‍රමාණයක් දියවෙන්නේ මේ වෙනවා නිදසුන් ලෙස අයඩින් ජලයට දැම්මූ විට ඉතා අල්පවශයෙන් දියවී ලා කහ පැහැති. නයක් ඇති වෙනෝ කියෙන දක්ව තියෙනවා එ කාබන් ටේ‍ර ලෝරයි් සයි ලෝ සයික්ලෝහෙක්සේන් කියන එක වැනි ද්‍රාවකයන් අයිඩ වැනි වැඩි ප්‍රමාණයක් දිය වෙනව කියලා දක්වල තියෙනද කොට ජලේදී ල අයිඩම් ද වෙන ප්‍රමාණය ඉතාම සුලු ඉනාමුත්තේවා කාබෙක්ලෝරයි් කියන එක කාබන්ෙලෝරයි් කියන එකයි සයිකලෝ කියන සයිකලෝ හෙක්න් කියන ඒ දාවක වල අයිඩ වැඩි ප්‍රමාණයක් දී වෙනවා කියරදක් කොල තියන ජලී අයිඩන් ද්‍රාවනයට ද්‍රාවනයකට කාබටෙට ලෝරයි් එකතු කළ විට ඒවා මිස්ට නොවී ස්තර වෙන් වෙනවා කියරදක් කොළ තියෙනදකොට මේකාබට කලෝරයි මේ දක්ොල තියෙන කාබන්ලෝරයියි මේ ජලිය අයිඩන් ද්‍රාවනය ඒදකා අතර මිශ්්‍ර වෙන්න තුවේවා විංවි පවතිනවා. මෙම විශ්‍රනය බීරුම පුුණීල්ලයක තබා දමා තදිින් සොලවගන්න ටික වෙලාවකට පස්සේ කාබන්ටට ලෝරයිට් ස්තරය තුරට අහඩින් ගමන්කර ය දම් පාට පැහැයට හැරෙන බව ප. ජලිය ද්‍රාවනය කහ පැහැය තවත් අඩ වී ඇති බවත් දකින්න පුළුවන් කියර දක්වල තිදකොට මේකාබන් කලෝයි් ද්‍රාවනය තුළ අයිඩ දිය වෙනවා ජලයත අයිඩ එක්තර ප්‍රමාණක දිය වෙනවා ඒ අයිඩම් ප්‍රමාණය මේකාබන්ටෙට කලෝරයිඩ් වල වැඩියන් දිය වෙන පුළුවන් හිද ඒට ගමන් කරන්නවා ඒ ප්‍රතිඵලයක් වෙන්නේඒ ජලිය ද්‍රාවණය කහපාටක කහපාට අඩුවෙලායනවා මෙහිදී සිදුවන්නේ අයිඩී වැඩි අයිඩි වැඩි ද්‍රා්‍යතාවයක් ඇති හාබෙන්ටෙට්‍ර කලෝරයිඩ ස්තරේයට නිසාරණය වීම කියලා දක්වල තියනවතකොට ඒ අඩු ද්‍රාවණයක් තියන ද වැඩි ද්‍රාාවණයක් තියන දේ ගත්තහම ඒ වැඩි ද්‍රාව්‍යතාවයක් තියන දේට ඒ තුළ ඒවා දියවෙන්න බලනවයක නිසා මේ ල අඩින් දිය ච්චවෙල තියනවස්ථාවේදක කාබට ලෝරයිඩ් ස්තරයක් එකතු කර හම කාබන්ත්‍ර කලෝරයිඩ් වල අයිඩිං වැඩියෙන් දියවෙන්න වැඩි ද්‍රාවිතාවයක් එක තියෙන වෙතකොට වැඩියෙන් කැමති දේතකොට ඒක තුළට මේ අයිඩිං ගමන් කන්නවා ඒක තමයි මේ කියන්නතකොට ජලීතියන් අයිඩන් ප්‍රමාණය ඒ තුළට ගමන් කන්නවා මොකොද වැඩියෙන් දියවෙන්න පුළුවන් ඒ වැඩි ද්‍රා්‍යතාවයක් තියෙන නිසා මෙහිද විශේෂත්්‍යය වන්නේ ජලී අයිඩන් ද්‍රාමණය විශාල ප්‍රමාණයක ඇති අයිඩ නිස්සාරනයට හාබන්ටේ‍ර ලෝරයි් කුඩා පරිමාවක් ප්‍රමාණ වත්වීම කියළ දක්වළ තියෙනකොට මෙක විශේෂත්වය කියල දක්වළ තියෙන්නේ ඒ ජලී අයිඩ ප්‍රමාණයේ විශාල ජල අයිඩ ප්‍රමාණ විශාල ප්‍රමාණයක ඇති අයිඩ නිස්සාරණයට හාබන්ටට කලෝරයිට් කුඩා පරිමාවක් ප්‍රමාණ වත්වය කිය දක්වල තියෙන ඉම්පසු ඉස්තරවෙන්ර කාබේ‍ර කලෝරයි් පාශ්ප කළවිට ගන අඩ නැවත ලබාගන්න පුළුවන් කියලා දක් කොල තියනු. මේකෙදී ඉස්තරවෙන් කල්ලා කාබන්ටේ‍ර කලෝරයි් වශ්ප කළවිට මේ ගන අයිඩින් එක නැවත ලබාගන්න පුළුවන් කියලා දක්වොල තිය. එනම් යම් ද්‍රාවකයක අල්ප වශයෙන් දීබන ද්‍රාවයක, ද ද්‍රාවනයක් සමග එ ද ඉහ ද්‍රව්‍යතාවක් ඇත්තා වූද පළමු දාවකය සමග මිට නොවන්නා ූ ද්‍රවයක ගැටීමට සැලැස්සීම මගේ ද්‍රවනි ද්‍රාවකයට අදාළ ද්‍රවය එක තුකර ගැනීමේ ක්‍රමය ද්‍රාවක නිස්සාරණය කියලා දක්වොල තිය කොට යම් ද්‍රයක අල්පාශයෙන් දී වල තියන ද්‍ර්‍යයක් වන ්‍රා්‍යයක ද්‍රාවණයක් සමක ඒ ද්‍රා්‍යේ ඉහළ ද්‍රා්‍යතාවක් ඇත්ති පළමු ද්‍රාවකඇතිකේ ද්‍රාවණ දෙකක මිට වෙන්න පලවෙන් ද්‍රාවකයයි දෙවිින් ද්‍රාවකයයි කක මිට. වෙන්න ඇතකොට ඒ එකක දෙේද අල්පෝශෙන් දම නිතා සු ප්‍රමාණය අනතක හොඳින් දිය වෙනවා ඒ මිස්්‍ර නොවන ඒව ද්‍රාවකය ගැටීමට සලස්සන තකො එකක ගැටීමට සලස්සනවා එතකොට ද ද්‍රාවකට අදාළ ද්‍රා්‍යය එකතු කර ගැනීම ක්‍රමයට තමයි ද්‍රාවක නිස්සාරණය කියල දක් කොල තියනෙදකොට මේකේ ඒ අල්පාෙන් දියවෙච්චකේ තියෙන ඒ ද්‍ර්‍ය දවෙච්ච දේවල්ට එක මේ දෙවිනියටට එක් කව කරන්න ඒ පාලින් ද්‍රාවනය මිශ්්‍ර නොවන ඒ වැඩි ද්‍රාව්‍යතාවයක් තියෙන ඒ දෙවනියට කොන්න මිශ්‍රනය තුළ ඒවසේරම මිශ්‍ර වෙලානො මේකට තමයි කියන්නේ ද්‍රාවක නිසාරණය ක දක්වොල තියමේ. ඇතැම් ශාකවල ඇති අවෂදය සංගටක ශාකතුල පවතින්නේ ඉතාම අංශ මාත්‍ර වශයෙන් කියෙන දක්වොල තියෙනවා එත නොල් වැනි ද්‍රාවක භාවිතයෙන් වැඩි සාන්ද්‍ර අෞෂද ද්‍රාවන සකස ගන්නව කියල දක්වොල තියෙනවා ල සාර අයිෂ්ට නිපදවීම වැනි අවස්ථාවල ද්‍රාවකර නිසාරණය භාවිතා කරනව කියලා දක්ොල තින එතකොට වැඩි ද්‍රාව්‍යතාවයක් තියෙනදකුයි ඒ අඩු ද්‍රා්‍යතාවයක් තියෙන දේ තුළ තියෙන ඒ යම් දෙයක් වැඩි ද්‍රා්‍යතාවයක් තියෙන දෙයක් සම ගට සලස්සලා ඒ වැඩි ජාව්‍යතාව තියෙන දේට ඇතුළු කිරීමට තමයි මේ දාවක නිසාන්නේ කියලා දක්කොල තියෙන්නේඒ උදාහරණ විදිර දක්ොල තිය මේ අරිෂ්ඨ නිපදවීමේවා ඒකට උදාහරණ විදියට දක්කොල තියෙන අපි ඉතුෘටි